තොටෙන් බැගිය තුන් මංසල අද අඳුරේ මෙවූ සිහින මතකයන් දරාමා පිපි කුසුමක් ගැන සිතින් අහසේ හද ගැස්මට නුඹ බියවුනි කුමටද මහවැසි වැටෙනා කල්පනා කරනවා බොහෝ දෙනෙක් කවුද මේ ලයන්විතයා කියලා. ඔහු ගැන කියන්නම් කවුද කියලා මෙන්න මෙහෙම ඔහුගේ පියාව හඳුන්වා දෙන්නම්. වෙහෙස දහදිය නොවේ යරුමය, ඔබේ දිවි පෙවෙතේ යගේ කෙරූ අදිටන නොමද පැසසුම් ලබා ඇත ඔබ ආමගේ. දිලෙයි ලක්මව සමග මගේ මව යනෙන ජීවන මං පෙතේ පරම ආයුෂ සමග කිතුගොස ලබා වැජබේවාව නොවේ. එදා වැගිරුණු කඳුළු කැටාද සිනහසයුරේ ගිල්ලුනේ, මිතුරු විය සැම දෙනම ඔබ හද හැඳිනගත් පිරිසක් වුණේ. කරමි ආයාචනය මායලි පියාණනි ඔබගෙන් මෙසේ, ඔබේ පුතු මතු වන්න මාහට දෙන්න අවසර මෙලක් දිරණි. මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ හිටපු සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිරත්න
කළු ආරච්චි මහත්මයා සහ පුත්‍රයා ආයුෂ බොහෝ වේවා කියලා ඔබතුමා පිළිගන්න. හොඳයි ආයුබෝවන්. හොඳ බලටත් එසේමයි. ආයුබෝවන්. ඒ වගේම කතික ආශාරි දුරණ කච්චපා කළු ආරච්චි බොහෝ ආදරෙන් කවුරුන් අද සිටිනවා. ශුභ කොට. ආයුබෝවන්. මේ කතාව පටන් ගන්න මම කැමති මේ දවස්වල ගම් වතුර නිසා වෙලවල් පෙරුණත් පල්ලි වෙලට යන්න පුංචි කාලෙට කුඩා කාලෙට ඔබතුමාගේ උලසංක ඇත්තෙන්ම උදා කාලේ සිහිපත් වෙනකොට ලොකු සතුටක් දැනෙනවා ඒ වගේම දුකක් දැනෙනවා මොකද අපේ ලපුපේ වින්දනය ඒ ලප් අත්දැකීම් අද මගේ පුතාට ලබා ගන්න බැරි වුණා ඇත්තටම අපි ගමේ හැදුනේ මගේ පුතත් කුඩා කාලේ ලැබුණට ඒ අපේ කෙටි කාලයක් පමණයි ගමේ රැඳුනේ පුතත් එක්කලා නමුත් අපි කුඩා කාලේ තිබුණේ ගමක් ඇත්තටම ඒ ගමක තියෙන අපූර්වත්වය අපිට විඳින්න අවකාශ ලැබුණා මම හිතන්නේ අසංක අපි මාර්ගත් ඇතැම් විට මේ අත්දැකීම් ලබන්න ඇති කියලා මම හිතනවා තමන්ගේ මුතුන් මිත්තන් කළා ගම්වලට ගිහිල්ලා එහෙම ඉතින් අපි ගමක හැදුනේ පරිසරය නිසා තමයි අපි ඇත්තටම අපි පෝෂණය වුණේ පරිසරයත් එක්කලා වෙල් ඉපනැල්ලි අපි සෙල්ලම් කළා ඔය ඔය කිව්වාගේම මේ ගම් අතර පිටාරගල්ල යන දවසල අපි 3-4 ගමනක් නාන්න අපිට අවකාශ ලැබෙනවා ගෙදරට හොරෙන් හැබැයි ඒ කියන්නේ නාල එනකොට ආපෝ යාළුව කියලා ඒ අයියන් කිව්වම මහපයිද හැබැයි හවසට තාත්තගෙන් ඒකට ලැබෙනවා මේ සම්පූර්ණම ඒ ආශිර්වාදය ලැබෙන්නේ ආයතනයක් නොයන විදියට පෞලි පුංචි කාලේ පුංචි කාලේ මම පුංචි කාලෙම කියලා නෙමෙයි ඇත්තටම නාන්න පුළුවන් පීනන්න පුළුවන් ඇත්තටම දැන් අපේ පුතා පීනන්න ඉගෙන ගත්ත සීමින් පුල්වල අපි එහෙම නෙමෙයි අර ඔය එක ඔබතුමා එක්ක සහෝදර සහෝදරියෝ කීදෙනෙක් සහෝදරේ මගේ පවුලේ හිටිය ඔක්කොම 8 දෙනෙක් හිටියා මගේ බාලම සහෝදරයා තමයි හමුදාවේ හිටපු හමුදාවේ මේජර් කෙනෙක් ක්‍රියාන්විත ඒදී මල්ලි රටෙන් අපෙන් සමුගත්ත ඇත්තරම ඒක තමයි මට ජීවිතයේ ඉස්සෙල්ලාම මුණ දුන්න දරාගන්න බැරි වේදනාව ඊට පස්සේ තමයි අම්මා තාත්තා මගෙන් සමුගත්තේ ඉතින් අරක මට මොකද මල්ලි වුණාට මම ඇසුරු කළ යාළුවෙක් අය එයා අපිට ගෞරවය තිබුණා එනාට මම එහෙම ඇසුරු කළේ ඉතින් කොහොමත් මල්ලිගේ සමු ගැනීම මට ලොකු ඇඟට මනසට ඒ කියන්නේ කායික වශයෙන් උත් දැවුණ දෙයක් කොහේ දුවලා ආවත් යුනිෆෝමේ පිටින් හරි මා ඉමිනවා ඉතින් ඒ වගේ ආදරයක් මා සමග තිබුණා ඉතින් මම එක්කලම හිටපු බාලමල් නිසා ඉතින් අපි පරිසරයේ ගොඩක් දුර සහෝදරයෙක්ල එකතු වෙලා හිටියා අවුරුද්දට විශේෂයෙන් අපි එක දෙනා රැකියාවලට ගිහිල්ලා ආවත් ඉතින් එහෙමයි තාත්තත් ඒ අම්මා ඒ සහ සම්බන්ධතාව ගොඩනගාගෙන තිබුණා අපිට ඒ ආශිර්වාදය ඇත්තරම අසංග අපිට ලබා දුන්න පොඩි කාලේ ඉඳන්ම අම්මගේ ආශිර්වාදය තමයි ගොඩාක් දුරට මම හිතන්නේ මම වගේම මට වඩා මට මගේ පුතාට ගෙනගන්න පුළුවන් අම්මගෙනුගෙන් ලැබෙන ආශිර්වාදේ ගොඩක්. අපි වෙනත් වශයෙන් දරුවෙකුට දෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ අපි හැමෝම දන්න දෙයක්. අම්මා තමයි නිවැරදි මාර්ගයෙන් මොකද වැඩිපුර නිවසේ ගෑවෙන්නේ අම්මා. ඉතින් අපිටත් ඒක ලැබුණා. ඒ අම්මා අවශ්‍ය විදිහට අපිව මෙහෙව්ව ඇත්තටම. තාත්තගේ රැකියාව අනුව තාත්තට අපි නිරන්තරයෙන්ම අපි එක්කල ගෑවිසෙන්න බෑ නමුත් ඇත්තටම එහෙම හොඳ පරිසරයක් අපිට තිබුණා කුඩා කාලේ. හරි එහෙනම් අපි මේ කතිකාචාර්ය දුලනත් එක්කත් කතා කරන්න එපේ ආචාර්යවරේ ඉංජිනේරුවේ කතිකාචාර්යවරේ මේ කොයි විදිහට කිව්ව දුලනගේ දක්ෂතාවය ගැන තවත් අපිට කියන්න බොහෝ දේවල් පෙන්වන්න සූදානම්. මේ මහරගම තමයි ජනාධිපති විද්‍යාලය ඔබේ පාසල බවට පත් වෙන්නේ. කියන්නකෝ පාසල් කාලේ ඊට පස්සේ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඇත්තරම මං මූලික වශයෙන් අධ්‍යාපන ලැබේ මූලික අධ්‍යාපන ලැබේ මහරගම ජනාධිපති විද්‍යාලයෙන්. ඉන් පසුව ඇතන මේ අවධියේදී මම ඔය ක්‍රීඩා කටයුතු විෂය සමගාමී කටයුතුවලට අමතරව විෂය බාහිර දේවල්වලට ගොඩක් යොමු වෙලා තිබ්බා. ඉතින් ඊට ඒ ප්‍රතිඵලයක් ලෙස ඇතන මම ගොඩක්ම ක්‍රීඩා කටයුතුවලට නියලුණා පාසල් අවධියේදී කුඩා කාලයේදී. ඉතින් මම බැඩ්මින්ටන් ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව තමයි තෝරගත්තේ සහ සංගීතය නාට්‍ය කලාව නැටුම් මම හිතනවා පවුල් පරිසරත් එක්ක බලපෑවා ඒක ඉදිරියට ගෙනියන්න. ඉන්පසු මම කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඉතින් එහිදී මගේ බැඩ්මින්ටන් ක්‍රීඩාව මම තවත් ඉදිරියට ගෙනියනවා. බැඩ්මින්ටන් ක්‍රීඩාව මගේ අධ්‍යාපනයත් එක්කලා. ඉතින් බැඩ්මින්ටන් ක්‍රීඩාවත් එක්කම මම ජාතික මට්ටමේ තරඟාවලි සඳහා සහභාගි වෙනවා. පාසල් තරඟාවලි සඳහා එහිදී මම ජයග්‍රහණ රැසක් ලබා ගන්නවා. ඉතින් ඒ වගේම මම රාජකීය විදුහල් වර්ණලාභී ජාතික පාසල් වර්ණලාභී. ඉතින් ඒකම මම විශ්වවිද්‍යාලයේ ත් ගෙනියන අතර මගේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ගොඩක් ආසයි
බැට්මින්ටන් ක්‍රීඩාවට දැඩිවම ඇලුම් කරනවා. ඉතින් බැට්මින්ටන් ක්‍රීඩාව මම විශ්වවිද්‍යාලෙනුත් ඉන් ඔබටත් දැනුත් බැට්මින්ටන් ක්‍රීඩාව මම නියලෙනවා. ඉතින් ආචාර්යතුමන් අතර ප්‍රවජි තරංගාවලියත් මම ජයග්‍රහණ ලබා ගත්තා. ඉතින් ජාතික මට්ටමින් මම දැනට ජාතික ක්‍රීඩාව සඳහා ඉදිරිපත් වෙනවා. ඇත්තටම බය වුණ නැද්ද මේ ක්‍රීඩාව නිසා කලාව අමතක වෙයි කියලා? ඇත්තටම ක්‍රීඩාව සහ කලාවෙන් නගු පන්නරේ අපේ කියන්නේ මම ඉන්න වෘත්තියත් එක්කලා මගේ මම විෂය ඇත්තටම ඉංජිනේරු ශිල්පයේ හදාරමින් පැවති අවදීති දැනුත් වෘත්තිය මට්ටමින් ඉන්න කොටත් ඇත්තටම කතිකාචාර දූරේ ඉන්න කොටත් ඇත්තටම මට කලාවෙන් සහ ක්‍රීඩාවෙන් ලැබුණු ආභාෂය ගොඩක් ඉහළයි. ඇත්තටම මගේ නව නිර්මාණ ඒ වගේම නව නිපුම් මං රාශියක් කරලා තියෙන නව නිපුම් වශයෙන්. ඉතින් ඒවට මට ගොඩක්ම මොකද ක්‍රීඩාව අතින් සහ සංගීතය අතින් ඇත්තටම ඒ ශේෂ්ත්‍රවල නියලලා ඉන්නේද්දි ගොඩක් අපි එදිනදා ජීවිතයේදී අපිට ගොඩක් අය මුණ ගැහෙනවා. ගොඩක් දේවල් අත්දැකීම් ලබනවා. ඉතින් ඒ තුලින් මම ලැබපු මගේ ගොඩක් අත්දැකීම් තියෙනවා. ඉතින් මතනම යන්න හම් වෙනවා. ඉතින් ඒ තුලින් ලැබපු අත්දැකීම් තමයි මම ඒවට පන්නරයක් ලබා ගත්තේ මගේ නිර්මාණ කටයුතු සහ මගේ නව නිපුම් සඳහා. ඉතින් ඒකට ගොඩක් මට ආභාෂය ලැබුණ මේ සංගීත ශේෂ්ත්‍රයේ, නැටුම් ශේෂ්ත්‍රයේ, ක්‍රීඩා ශේෂ්ත්‍රයේ කියන ශේෂ්ත්‍ර ගණනාවක මම නියලී හිටිය නිසා මට ඒකෙන් ලැබුණු පන්නරේ ගොඩක් ඉවහල් වුණා. ඉංජිනේරු ශේෂ්ත්‍රෙත් මගේ කතිකාචාර ශේෂ්ත්‍රෙත් ගොඩක් මේ වගේ නව නිපුම් නව නිර්මාණ කිරීම සඳහා. මෙහෙම හිටියට පේටන් බලපත්‍ර හිමියෙක්. ආ ඒ ගැනත් අපි ඉදිරියේදී කතා කරමු. මේ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි මේ කෝලම් සම්ප්‍රදායි හෝ කිසියම් සම්ප්‍රදායක එන පොඩි කවි ගායනයක් පොඩ්ඩක් කරොත් එහෙම හරි වටිනවා. මොකද මේ මේ රටක් විදිහට මුළු ලෝකෙම වසංගත තත්වයක ඉන්නේ හින්දා ඔබේ හඬත් එක්ක ඒ ආශිර්වාදය එකතු වුණාම මම හිතනවා ඒක බොහොම සුවිශේෂී වෙයි කියලා. එහෙම ඉල්ලීමක් කරොත් ඔබතුමා මොකද්ද තෝරගන්නේ? මම මේ එසේද මම කැමති ගීතයකට යන්න. මොකද ඒ ගීතය මම නිර්මාණය කරන්නත් හේතුව ගොඩක් දුරට මේ හේතුනේ අපි දකින්න කියන වවට පරිසරයත් එක්කලා. ඒ කියන්නේ පරිසරයෙන් ලැබෙන දේවල් තමයි අපි නිර්මාණයකට එකතු කරගන්නේ. නිර්මාණ කියන්නේ මේ සකල පුජන් ගීතය ගැන කියන්නේ. ඒක හේතු වුණේ මේ ඇත්තෙන්ම ඔය අපි දන්නවා මේ ඇඳුම් පැළඳුම් වලින් අපි අනන්‍යතාවයේ අපිට ආවෙනකුණ ඇඳුම් පැළඳුම් අපිට තියෙනවා. ඉතින් ඒකෙන් බාහිර ගිහිල්ලා සමාජයෙන් ඒකේ ඇති වෙන ව්‍යසනය විශේෂයෙන් දැන් අපි දන්නවා මට පෙළඹුණේ හේතුවක් තියෙනවා. මේ ගීතේ දැන් ගොඩක් කල් මම ලියපු එකක් මම ගායනය කරන්න හේතුණා. වෙනම මාතෘකා නැවතුමා කොහොමද තෝරගන්නේ? ඔව් මෙරිසීල් නෑ. ඔව් ඇත්තම මේ සමාජයේද මෙහෙමයි. මම දකින්නේ ආනන්දින් ප්‍රඥාව කියන කලාවේ අපි අවසාන ප්‍රතිඵල ඒකනේ. අපි මොන හරි දැන් බැරිසිල් කියන ওই මුද්‍රා නාට්‍යයත් ඒකයි. මම හැම මගේ කරපු නිර්මාණ තුළින් අවසානේ දැන් മന്ത്രി වන්නම බැලුවත් ඒකෙන් සමාජයේ යම්කිසි මම උපදේශයක් දුන්නා. ඒකෙන් ආදර්ශයක් දෙන්න බැරිසිල් විෂය නිර්දේශයටත් ඇතුල් වෙලා තියෙන දරුවන්ට අද වෙනකොට පාසල් පද්ධතියේ දැන් බැරිසිල් කියන මුද්‍රා නාට්‍ය හඳුනා දීලා තියෙනවා. ඒක අපිත් යම් කාලයකදී දැක්කා සිල් ගන්න ගියාම වෙන දේවල්. ඒ අත්දැකීම් තා හොඳට ඔබ ලබා දීලා තියෙනවා. ඇත්තම දැන් ඒකට හේතුණා මේ දැන් ඔය මම දන්නවා සීලය කියන්නේ මම ඒකට මාතෘකාවට ආපින්ද කියන්නම්. සීලය කියන්නේ මේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන කර්ම 32ක්. සීල් රකින්න අපි දැන් අටසිල් පන්සිල් කියවන සීල් රකින්න එක්කෙනා තුල තියෙන කර්ම 32ක් අපි අනුගත වෙන්න ඕනේ. ඉතින් අපේ උපාසකම්මලා පන්සලට ගියාම ওই කරුණු එකක් දෙකක්වත් රකින්නවද කියන එක හැබැයි රකින්න ඇයි ඉන්නවා. මම පන්සලට ගියාම අපේ අම්මා සීල් ගන්න අවදී මම ගිහිල්ලා බලා හිටියාම මම දැක්කා මේක හොඳ ප්‍රස්තුතයක්. මේක තේමාවක්. මේක මේ බැරිසිල් කියන එක නිර්මාණයක් කරන්න. මොකද තමන්ට ඒ තමන්ගේ ඒ එදා දවසට හෝ ගැලපෙන්නේ නැති දේවල් තමයි ඒ උපාසකම්මල යෙදෙන්නේ. ඉතින් මේක ඇත්තරම මම වේදිකාගත කළා නිරුම් පොකුන් රඟහලයේදී මහාචාර්ය අගලකට නායක හාමුදුරුවෝ වැඩි අය බලන්න බලලා මට කිව්වා පන්සල් හැම එකම පෙන්වන්න හොඳයි කියලා. අනේ මහාචාර්යතුමා මේක කරන හැම ක්‍රියාවම අපේ උපාසකම්මලගෙන් මේ වැරද්ද වෙනවා කියලා. ගමේ තිබ්බනේ කියවලකුත් බැරිසිල් නොගනින් අබරෝගි. ඒ ඇත්තෙම එක දවසක් මගේ යාළුවගේ අම්ම කෙනෙක් මේ එතකොට තිබ්බේ මේ ලයනමෙන්ට් එකේ බල්ලා මට කිව්වා අනේ පුතේ මම පුතාගේ මේ නාට්‍ය කියලා කිව්වා. මුද්‍රා නාට්‍ය කියලා තියෙන අම්මට තේරුන්නේ නැහැ. මේ නාට්‍ය බලලා දැන් මම සිල් ගන්නකොට මදුරෙක් වහනකොටම අත යනවා ගිහිල්ලා මං අත ගන්නවා ගෝ පුතාගේ මේ නාට්‍ය මතක් වෙලා කියලා. ඉතින් මම සතුටු නැහැ. අත්‍තරම අම්ම කෙනෙක් වශයෙන් හරි වැඩි ටිකෙනෙක් ඒ අම්මටත් අවුරුදු 70ක් පැන්න
එතකොට අම්ම කිව්වහම ඉතින් මේ මං කරපු එකේ අංගති ප්‍රතිඵලය මේ අම්මලා අරගෙන තියනවා කියලා. ඉතින් ඇත්තම ඕපදූප කතා කිරීමද එතකොට තමන්ට අනවශ්‍යයි කියන හැඟෙන හැමදේම අපි කියමු දැන් දේශපාලනය අකපැයි. එතකොට මිල මුදල් ගැන අකපැයි, කෑම බීම ගැන අකපැයි. මේ සියල්ලම බලනකොට මේ දා සීලය කියන්නේ තමන් හරිම දානයකට සමාය දාලා ඉන්න ඕනේ. කිසිම දෙයක් නැතුව මනස හරි සැහැල්ලු. හැබැයි ওই දේ අපින් කීයෙන් කී දෙනාටද වෙන්නේ? අර ඔරලෝසියේ බෙල් එක වැදිච්ච ගමන් නැගිටලා දුවනවා. ආ නෝ ඔක්කොම දිනන ඔය නිර්මාණෙත් ඇතුළත් කරලා. මම බැලුවා ඒකයි. ආ අදපතම බැලුවා. අපි එහෙනම් සකල පූජන් ගීතේ තැමුස. ඔව් ඒ සකල පූජන් මම ඇත්තටම කියන්නේ හදුවේ මේ ඒ ගායනය මම කියන්න උත්සාහ කරන්නේ මේ ඇඳුම දැන් අපේ ශ්‍රී ලංකාවේ අපිට ගැලපෙන ඇඳුමක් තියෙනවා. අපිට තිබුණා. අපි අනන්‍යතාවයෙන් ප්‍රකට වෙන්න. හැබැයි මම කියන්නේ මේ ඒ දැන් උසරිය මාසාරිය මේ හැමතැනම අඳින්න කියලා. ඒ අපිට ගැළපෙන තැනට විතරක් ඕක ඖචිත්‍ය කියන්නේ කලාවෙන් අපිට උගන්වන්නේ ඖචිත්‍යනේ. ඉතින් ඖචිත්‍යයක් නැති එකයි තත්ත්වය මේක. හැබැයි ඔබ ගොඩක් කලින් මේක කියන්නේ දැන් වෙද්දි මේක දරුණුටම පේන්න දියෙන්නේ. දරුණුට පේනවා. ඇත්තටම ඕක දැන් අපි බැලුවොත් එමේ ඉන්දියාවේ මම ප්‍රාන්ත ගණනාවක සංචාර ගන්න හම්බෙලා තියෙනවා. මං හිටිය අවුරුදු දෙකමාරක් විතර කල්කටාවේ. ඉතින් හැබැයි ඒගොල්ලන් අනන්‍යතාවයම තියෙනවා. චිත්‍රපටිය දකින්න ඔය දර්ශන නෙමෙයි ඇත්තටම සාමාන්‍ය ජීවිතයේ තියෙන අපිට දකින්න බොහොම ඒගොල්ලන්ගේ අනන්තතාවය ප්‍රකට වෙනෙදී ඇඳුම් පැළඳුම්ද චර්යාවද සියල්ලම. ඉතින් මම ඒකයි හිතුවේ මේ නිර්මාණය මම ගොඩක් මට දැවුණා. හේතුවක් තිබුණා. ඇත්තටම පාරේ යනකොට අපේ නෝනා ඉඳන් කිව්වා මම මේ කලර් ලයිට් ගාව නතරලා ඉන්නකොට මේ සකල පූජම් බල බල ඉන්නතු යන් කියලා. එතකොට රතු ලයිට් එක පත් වෙලා ඒ වෙලාව ඒකෙන් තමයි මම වචන ගත්තේ. ඉතින් ඇත්තටම මට අනුකම්පාවක් ඇතුණා අවුරුදු මේ 15-16 අපේ දරුවෝ මේ ඇඳලා ඉන්න ඇඳුම නිසා කොච්චර මේ විනාශයකට ලක් වෙනවද කියලා. ඒක නේද මහර්ග. එහෙනම් පාඩමක් විදිහට මේ ගීතය අපි අහගෙන ඉමු.
ගැන නොදන්න ඉන්නේ දෙමව්පියෝ අපමණ සංගීත කෘතිය ගැන නොදන්න ඉන්නේ දෙමව්පියෝ අපමණ රටට කලක් යාවිද හෙට අනේ අනේචං අම්මා අනේ අනේචං ඒක ඒක පාටින් සමාදව අඳින්නේ අවයව පෙන්න මේ වාතකින තම හද තරුණම් උබතුව දකලයි අන්ත මත්තම සකල බුජං කොට කල්ලිසන් දාගෙන සුපුරුතන් අත කාලේ අඳින ඇඳුම් අනේ අනේචං අම්මප අනේ අනේචං අනේ අනේචං අම්මප අනේ අනේචං අනේ අනේචං අම්මා අනේ අනේචං හරිම රසවත් මේ සංගීතයට මේ වැඩසටහන ආරම්භය ඉඳලා අපි වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතාම දක්ෂ තරුණ ප්‍රවීණ කීබෝඩ් වාදකෙක් චමිල සංගීත් අපි ඒ දෙන්නවත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ ඒ වගේම තබ්ලා වාදනයෙන් මලිත් අනුරාධ හරියටම ටියුන් කරලා ටියුන් එක බලලා මේ වැඩ ටික කරනවා ඉතින් බොහොම සුති ඔව් අපි දැන් මේ කතා කරන්න ඕනේ විශේෂයෙන්ම අපේ කතිකාචාර්ය දුලනත් එක්ක කියන්නකෝ මේ ජපන් මැන්ඩලිනේ ගැන විශේෂයෙන් යමක් දැනගන්න ආසයි අපි. ඔව්. ඇත්තටම මේක මුලින්ම මේකේ සම්භවයගෙන මම චුට්ටක් කියන්න කැමතියි. ඇත්තටම මේක හඳුන්වන්නේ අපි තයිෂගතෝ කියලා ජපන් වල. ඒ වගේම නගෝයා හාප් කියලාත් හඳුන්වනවා. මේකේ විවිධාකාර ප්‍රභේදයන් තියෙන රට රටවල පාවිච්චි වෙන ඉතින් ඒක මේකට ළඟින් යන තවත් සංගීත භාණ්ඩයක් තමයි බුල්බුල් තරං කියලා කියන්නේ ඉන්දියාවල. ඉතින් ඇත්තටම ලංකාවේ දැනට මේක පාවිච්චි කරන ජපනිස් මෙන්ඩලින් කියලා ජපන් මෙන්ඩලින් කියලා. ඉතින් මේක හරි අපේ සංගීත සමයතර අප්‍රකට සංගීත භාණ්ඩයක්. ඉතින් මේකට මම ඇත්තටම ගොඩක්ම මේකේ උපදන මීරි හඬින් ඇත්තටම ගොඩක් සංගීත ශේෂ්ත්‍රයේ ගොඩක් විවිධාකාර පැතිකඩ
අපේ පැඟීම් දැනීම් වලට කතා කරගන්න පුළුවන් මේ තුලින්. මේ සංගීත ගුරුවරු ගැන කතා බහ කර ඔබේ ගුරුවරු සිරු දෙනාම බොහොම ආදරෙන් මතක් කරන්න. මොකද මම හිතන මේ වෙලාව වටින වෙලාවක් ඔබට ස්තුති කරන්න. ඇත්තටම මම ගෞරවපූර්වක සිහිපත් කරන මගේ පාසල් අවදියේ සිට මහරජින් ප්‍රසන්නන්ද විශ්වවිද්‍යාලයත් කොළඹ රාජකීය විද්‍යාලයත් ඒ තුලින් මම ලැබු පන්නරේ ගොඩක් තියෙනවා. ඉතින් ඒ තුලින් මම ඉදිරියටත් තව මගේ සංගීත දිවිය මොකද නැටුනුත් කරනවා. මම ඇත්තටම තාත්තේ කොළඹ මොඩවල මම නටනවා. ඉතින් ඒකත් එක්කලම සංගීත ශාස්ත්‍රයේ ඉදිරියට යාමට සඳහා මට ගොඩක් අය අතහිත දෙනවා. ඉතින් මම ඒකෙදී ඇත්තටම මෑතකදී මම හේම්පාල පෙරේරා ෂූරින්ව එතුමන් ඇත්තටම දැනට අපේ ලංකාවේ ඉන්න ප්‍රමුඛම පෙළේ සංගීතඥයෙක්. ඉතින් එතුමන්ගේ ආభాෂය ලැබමින් මම මේක ප්‍රගුණ කරා ඉදිරියට තවත් මගේ සංගීත දිවියේ. මේක ටිකක් කියවන්න ඔබ රචනා කරපු ගුරන්තයක් වචනයක් කියන්නේ ගැන. ඇත්තටම අපි මං ඇත්තටම මේ වෘත්තිය මම වෘත්තියෙන් වෙනත් වෘත්තියකින් ඉල්ලා හිටියත් ඉංජිනේරු වෘත්තියේ කතිකාචාර ධූරේ ඒ වගේම මම ඇත්තටම කුඩා කාලයේ සිට ක්‍රීඩා ශාස්ත්‍රයෙන් ඒ වගේම සංගීත ශාස්ත්‍රයේ ගොඩක් විවිධාකාර ශාස්ත්‍ර ගණනාවක මම නියැලලා සිටියා. ඉතින් ඒ තුලින් මට විවිධාකාර අත්දැකීම් ලැබෙනවා. සමාජ විද්‍යා කොටස සමග මම හැසිරෙද්දී මට ගොඩක් අත්දැකීම් ලැබෙනවා. ඉතින් ඇත්තටම මගේ නිර්මාණකරණයේ ප්‍රමුඛම පෙළේ නිර්මාණකරණයක් කිරීමට මට අවකාශය ලැබුණේ ඒ තුලින්. මං එදිනදා ජීවිතයේදී ලැබුණු අත්දැකීම් මම නියැලලා තියෙන වෘත්තීන් ක්‍රීඩා ශාස්ත්‍රයේ මම කලින් කිව්වා වගේ සංගීත ශාස්ත්‍රයේ විවිධාකාර අයුරින් මම අත්දැකීම් ලැබුවා. ඉතින් නිර්මාණකරණය සඳහා ඒ කොහොමද යොදාගන්නේ? මොකද අපි ඒ එක එක වෘත්තීන් තුළ අපි එක එක ශාස්ත්‍ර තුළ නියැලෙද්දී ඇත්තටම අපිට විවිධාකාර මිනිසුන් මුණ ගැසෙනවා, මහත්මීන් මුණ ගැසෙනවා. ඉතින් ඒ තුළින් අපි කතා කිරීමේදී අපේ හැඟීම්, අපේ ආදරේ කරුණාව දක්වීමේදී, ඉතින් අපි එකිනෙදා අදහස් හුමාර කරගැනීමේදී ගොඩක් දේවල් අපිට ඒ තුළින් ගැප් කරගන්න පුළුවන්. මොකද අපි එක එක වෘත්තිවල නියවරුණත් ඇත්තටම අපේ එදිනදා වෘත්තිය සතුටින් කිරීම තමයි අපේ හැමෝගෙම බලාපොරොත්තු. අපේ පවුලට, අපේ අම්මා තාත්තට, අපේ පවුලේ හැමෝම උදවියටම සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා. ඉතින් ඒ තුළින් මම මගේ නිර්මාණකරණය, මගේ විවේක කාලය උපයෝගී කරගත්තා මගේ නිර්මාණ කටයුතු සඳහා නියැලෙන්නේ. ඉතින් මම විවිධ මුද්‍රිත මාත කිහිපයක් සඳහා මගේ නිර්මාණකරණය නිර්මාණයන් යෙදුවා. ඉතින් ඒකයි නව නිර්මාණ සියලුම එකතු කළා මම මේක ටිකක් කියවන්න කියන කාව්‍ය සංග්‍රහය ලිදෙක්වා. ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියන්නේ ඔන්න ඔය කාරණාව හින්දා. අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන් රචනා කරපු පොත්පත් ගණනාවක් තිබෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කියමු. කොළම් නාටක විමසුම 2006, 2007 දෙවොල් දේව සංකල්ප සහ සමාජය, 2010 ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවේ සම්භවය. මම හිතන්නේ මුද්‍රා නාට්‍ය කලාව පිළිබඳ ලියවුණු අතිශය වැදගත්ම ග්‍රන්ථයක්, විශේෂයෙන්ම නර්තනය හදාරන අයට 2011 මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ අභිනන්දන, ඒ වගේම 2017 ඔපරා බැලේ ගීත නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය. පොතපත ගැනත් ඉතාම කෙටියෙන් සඳහනක් කරමු. ඔව්, ඇත්තෙන්ම මේ මම දකින දෙයක් තමයි අසංක අපි කරන නිර්මාණ හෝ මේවා කාලීන වශයෙන් වැදගත්කමක් තියෙනවා, වැදගත්කමක්. හැබැයි ග්‍රන්ථයකට අපි යොමු වෙනවා කියන්නේ ග්‍රන්ථාරූඪ කරනවා කියන්නේ යම් කරුණක් අපේ දැනීම, ඒක අනාගත බාල පරම්පරාවට ඒක ප්‍රදානය කිරීම. ඉතින් අපි දැනි මම ඇත්තටම කෝලන් නාට්‍ය කලාවේ සම්භවය කියන එක බැලුවත් මම හොයාගත්ත කරුණු සහ මම අත්දැකීම් ලබා ගත්ත පර්යේෂණ, මේ පරීක්ෂණයක ප්‍රතිඵලය දැන් මුද්‍රා නාට්‍ය බැලුවත් දැන් දෙවොල් දේව සංකල්පය සහ සමාජය කියන එක මම වසර ගණනාවක් එක දිගටම මම ගියා දකුණු පළාතේ තමයි දෙවොල් දෙවියන් ඇදහිම තියෙන්නේ. එක දිගටම මම නිදි මරාගෙන ඒ දේවාලවල ඒ වගේම පෙරහැර පවත්වන ඒවා, ඒවා කාන්තිකර්ම පවත්වන දැන් ගිහිල්ලා ඒ පරීක්ෂණ කළා. පරීක්ෂණ කාර්යභාරය තමයි ඒවා ශ්‍රේෂ්ඨ අධ්‍යනයක යෙදීම. ඉතින් ඒක ඇත්තටම විශාල මට මහාචාර්ය සුන්දරයන් දැන් තමයි මගේ උපදේශකයන් වශයෙන් හිටියේ. එතුමා ගෞරවයෙන් සිහිපත් කරන මේ වෙලාවේ එතුමා කිව්වේ මේක ඇත්තටම විශාල ශ්‍රේෂ්ඨ පරීක්ෂණයක්. මේක ඉතාම අනාගත කෘතියක් බවට පත් වෙනවා. මම එතකොට මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ කරමින් හිටියේ පශ්චාත් උපාධියට මට පොදුරාජ්‍ය මණ්ඩලයේ සිත්සත්යක් ලැබුණා කල්කටාවට. එතුමා කිව්වා කළු ඔයා යන්න අනිවාර්යයෙන් මෙතෙන්ට ගිහිල්ලා එල මේ පොත ලියන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ආවට පස්සේ මම මේ ග්‍රන්ථය එළි දැක්කුවා. මම පස්සත් උපාධිය මම එහෙ ඉන්දියාවේ කළේ කල්කටාවේ. ඉතින් ඒ ශේෂ්ත වල නියැලලා සෙල්ලා ඒම මම ඇත්තටම දැන් දේවල් දේව සංකල්පයේ සමාජයේ ඔය ග්‍රන්ථය තවත් කෙනෙක් මම හිතන්නේ දී වෙලා තියෙනවා කියලා. මොකද මම ඒ ශේෂ්ත පරිදි අවුරුදු ගාණක් කරපියා. කොළන් නාට්‍ය කලාවේ සම්භවය කියන පොත මම කරපු ඒ පරිසරේ කාගෙන්වත් වෙලා නැහැ. ඒක මම දැන් ඉන්නවා මහාචාර්ය අපේ බැලුවොත් එහෙම සරච්ඡන්දයන්
එතුමා සිහිපත් කරන මොකද මගේ ජීවිතේ තවත් පන්නරයක් ලැබුවු චරිතයක් තමයි මහාචාර්ය සරත්චන්ද්‍රයන් එතුමාගේ මම කෘති ගණනාවක් මේ නාට්‍ය ගණනාවකට මම සම්බන්ධ වුණා ඇත්තටම නර්තන රංග විඤ්ඤාසයේ චරිත නිරූපණේ ඒ අවකාශය ලැබුණා. ඉතින් ඒ එතුමත් කෝලන් නාට්‍යක සහ ජනනාට්‍ය ගැන ලියලා තියුණා. නමුත් පරේෂණ කෘතියක් වශයෙන් එළ දැක්වේ මම හිතන්නේ ඔය අන්තර්ගතය බැලුවම ඒක තේරෙනවා. ඉතින් එහෙම. ඉතින් මුද්‍රානන්ද කලාවත් එහෙමයි 1934 ඉඳලම ආරම්භයේ සිට රබින්දනාත් තාගුරුතුමා ලංකාවට ආව සාපෝෂණය එදා සිට වත්මන් දක්වාම වේදිකා ගත වුණ නාට්‍ය ඉතිහාසයේ ඔකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ මම කරපු නිර්මාණ සහ අපේ ශ්‍රේෂ්ඨ පරිශකයන් ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගේ සියලුම කෘති පිළිබඳ ඔක අන්තර්ගත වෙලා තියෙනවා. කාලේ වේගයෙන් ගත වෙලා යනවා මහර්ගා. විජයබා කොල්ලය එකගේ සොකරි කියන සිනමා කෘතිවල එතුමන්ගේ දායකත්වය නිකන් මේ ඇවිල්ලා ගියා වගේ චරිත නෙමෙයි, බොහොම සුවිශේෂ රංගනකාරයන්. ඒක කරන්න පුළුවන් මේක ආරිරත්න කළුආරච්චි සර්ටම විතරයි කියලා තමයි මේ නිර්මාණයේ අධ්‍යක්ෂවරුන් මේ චරිතයට යොදාගන්නේ. මුද්‍රා නාට්‍ය අතර විශේෂ නිර්දේශයකට වෙච්ච බැරිසිල්, ඒ වගේම බන්තිරීවන්නම, සකලබුජං 2017 අවුරුද්දේ 200කට ආසන්න පිරිසක් යොදාගෙන කරපු තුන්බිය කියන එකත් අපිට අමතක කරන්න බැරි ඔබේ නිර්මාණ කාර්යය බොහොම සුවිශේෂයි. අවසාන වශයෙන් අද සියත සුන්දර ඉරිදාව ඔබට දැනෙන්නේ කොහොමද? ඔබේ පුතු සමගින් ඇවිල්ලා මේ සහභාගී වෙච්ච වැඩසටහන ගැන මම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ඇත්තටම සියත මෙම ආයතනයට. මම අද උදේත් බැලුවා දැන් ඔබතුමන්ලා මේ කලාව, ඒ වගේම මම ශාස්ත්‍රීය පැත්ත විතරක් මේ අසංග මාර්ග කරන්නේ. මම බැලුවා මේ අපේ රටේ මේ පැවතිලා තියෙන විවසනකාරී තත්ත්වයට ඇත්තෙම අදාළ ඒ ශ්‍රේෂ්ඨ ගණනාවක ඉන්න විද්වතුන් ගෙනහලා මේ මෙතෙන්ට ඒගොල්ලන් සාකච්ඡා පවත්වලා සමාජය දැනුවත් කරන ලොකු වෙහෙසක් ගන්න. ඉතින් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ ආයතනයට, ඒ වගේම ඔබ දෙපළටත් සහ දැන් ඇත්තටම මේ කටයුත්තදී මට ආරාධනය කළා මේ අද ඉරිදා මේ උදෑසන ආලංකාර කරන්න. ඉතින් මගේ පුතණුවන් ඇත්තටම පුතණුවන් සමග මේ සහභාගී වෙනවා. අපේ ඔබතුමා කිව්ව වගේම මේ රටේ ඉන්න ඉතාමත් විශිෂ්ට ගණයේ සංගීත දෙපළක් සහ ගායනෙන් අපේ ඉන්ද්‍රාද සිල්වා එතුමියත්. ඉතින් මම සියලු දෙනාටම ස්තුතියන් දෙනවා මේ අරුණෝදය අලංකාර කළා යමක් දැනුමට ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනියන්න යමක් අපිට දීමට හැකුණා කියලා මගේ පුතුණන් එකලා එකතු වෙලා අපි තවත් බොහෝ දේ කරන්න, ශ්‍රී ලාංකීය නර්තනය වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්න, යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිරත්න කළුආරච්චි මහත්මයාට ආයිබෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව වෙලාව තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා මහර්ග අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ තබ්ලා වාදනයෙන් මලිත අනුරාධ, චමිල සංගීත කීබෝඩ් වාදනයෙන්, ඒ වගේම ගායනයෙන් දායක වන ඉන්දිරාද සිල්වා එතුමිය ආචාර්යතුමියක් පාසලක විශේෂම සංගීතය පිළිබඳව. ඔව්. ඉතින් අපිට කතිකාචාර්යතුමා කතිකාචාර්යතුමා ඉංජිනේරුවරයා කතිකාචාර්ය දුලන ගජබා කළුආරච්චි බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. ඒ විතරක් නෙමෙයි කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙලා ඉදිරි ගමන බොහොම පැහැදිලි, තවත් බොහෝ දේවල් කලාවට කරන්න එකතු කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් මේ ගීතයත් එක්ක සමුගන්නවා. සංචරණ සීමා පනවල තියෙන්නේ හැමතිස්සෙම ඔබේත් රටේත් ඔබේ ආදරණීයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් මේ සියලු දේවල් සෞඛ්‍ය නීති රීති පිළිපදින්න. දිලෙන ලෙලෙන ආ පරණින්
සැරසුණු රුවිනලෙලෙන කවුරුන් ලන්දු නොනිමිරුවන් මා පළඳමි ඔබ හට ආල වඩන මගේ පදමියුරු වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.